සුබ දවසක් කියන හැමෝටම pet barn ශ්‍රී ලංකා YouTube channel එකෙන් ගේන අලුත් වීඩියෝ එකක් ගැන තමයි අපි මේ අද කතා කරන්න යන්නේ. ඕගොල්ලෝ දන්නවා ඇති මේ දවස්වල සෑහෙන වහින. ඒ වගේම තමයි වහින කාලයට සත්තු ලෙඩ වෙනවා වැඩි. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ කොහොමද වැස්ස කාලෙදි වගේම අනිත් කාලවල වලත් සත්තු ලෙඩ නොවෙන්න බලාගන්නේ කියන එක. අපි මුලින්ම කරන්න ඕන දේ තමයි සාමාන්‍ය වැස්ස කාලෙදි ප්‍රධාන වශයෙන්ම කූඩු හොඳට පිරිසිදුව තියාගන්න ඕනේ. මොකද ගොඩක් කට්ටියගේ මේ වගේ ලොකු කූඩු නැහැ. ඒකේ සහ ඒ කියන්නේ උස කූඩු නැහැ. එතකොට ඒගොල්ලෝගේ ජරාව මේ පොළොවට වැටුණාට පස්සේ ගොඩක් සත්තු ඒ පොළොවට බැහැලා තමයි ඒගොල්ලෝගේ කෑම අනම්මනම් ගන්නෙ. ඒ වගේම තමයි ඒ වැටෙන ජරාව තෙමුණාට පස්සේ එක එක බැක්ටීරියා වර්ග ඊට පස්සේ සමහරක් වෙලාවට කෑම කුණු වෙන්න ගන්නවා. ඒ වගේ ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා සමහරක් වෙලාවට සත්තුන් බඩේ අමාරුව ඊට පස්සේ සල්මොනෙල්ලා වගේ ලෙඩ ගොඩාක් හැදෙන්න පුළුවන්. ඉතින් මම ඒ ලෙඩවල වලට බෙහෙත් කරන එක ගැන වෙනම වීඩියෝයක් ගේන්නම්. අපි දැන් මේ වීඩියෝ එකෙන් සරලව කතා කරමු මොනවාද මේ දවස්වල හැදෙන දේවල් සහ ඒ වලින් බේරගන්නේ කොහොමද කියන එක. ඒ වගේම තමයි මේ දවස්වල වැස්ස වැඩි හින්දා සාමාන්‍යයෙන් එකපාරට සීතල වෙනවා ගොඩක් වෙලාවට රෑ වගේ වෙලාවට. ඉතින් ඒ වෙලාවට ඕගොල්ලෝගේ පොකටේල් හදන කට්ටිය වෙන්න පුළුවන් අෆ්‍රිකන් ලොබට් හදන කට්ටිය වෙන්න පුළුවන් කූඩුව දෙකයි දෙකේ කූඩුවල තියෙන සත්තුන්ට සාමාන්‍යයෙන් එහාට යන්න මෙහාට යන්න ඉඩක් නැහැ. ඒ හින්දා හොඳම දේ තමයි සාමාන්‍යයෙන් ඒගොල්ලෝගේ කූඩු නම් රෑට පුළුවන් තරම් වහලා තියන්න. වහනවයි කියලා සම්පූර්ණයෙන්ම වහන්න එපා. හුලං පොඩක්වත් ඉන්නේ නැති වෙන්න සත්තුන්ට උස්ම ගන්න ඉඩ කඩ තියලා සාමාන්‍යයෙන් අර ඉටි රැද්දකින් වගේ කෙනින් වහන්න ඇතුලේ රස්නේ ඇතුලේම රැඳෙන විදියට. එහෙම නැත්තම් ඕගොල්ලන්ගේ කූඩු තියෙන ගොඩක් එළිය වගේ නම් ඕගොල්ලන්ට රෑට ලයිට් එකක් දාන්න පුළුවන්. සත්තුන්ට කරදරයක් නොවෙන්න කළු රෙද්දක් දාලා පිටින් ලයිට් එකක් දාන්න පුළුවන්. රස්නේ විතරක් ඇතුළට එන්න. ෆින්චර්ස් වගේ හදන එකන ගෝල්ඩන්ස් වගේ හදන කට්ටිය නම් දන්නෝ සීතල කාලේට ඒගොල්ලෝ බල්බ්ස් පාවිච්චි කරනවා. ඊට පස්සේ හීට් ලෑම්ප්ස් පාවිච්චි කරනවා. ඒ වගේ ඕගොල්ලන්ට ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි සීතල හින්දා සත්තුන් වීක් වෙන එක නවත්ත ගන්න ඒගොල්ලන්ගේ ඇඟේ මේද තට්ටුව ටිකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් ඕගොල්ලොන්ට ඒ හින්දා මේ දවස්වල ඕගොල්ලොන්ගේ සත්තුන්ගේ කෑම වලට සන්ෆ්ලවර්, කෙනේරි, ඊට පස්සේ ෆ්ලෙක්සීඩ් ඒ වගේ ෆැට් කන්ටේන් එක වැඩි කෑම එකතු කරගන්න පුළුවන්. එහෙමයි කියලා සම්පූර්ණ කෑම එක මෙහෙම මොනවාද සන්ෆ්ලවර් හරි කෙනේරි හරි දෙන්නේ කියන එක නෙමෙයි මම කියන්නේ. වෙනදාට වඩා චුට්ටි ප්‍රමාණයක් වැඩි කරලා දෙන්න පුළුවන් ඒගොල්ලොන්ගේ මේ මොකද්ද ෆැට් කන්ටේන් එක වැඩි කරන්න ඒගොල්ලෝගේ කෑම වලට. ඒ වගේම තමයි ඕගොල්ලන්ට පේනවා ඇති මගේ හැම කූඩුවක්ම වගේ මම ගහලා තියෙන්නේ සත්තුන්ට වැස්සට තෙමෙන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැස්සට සත්තුන්ව තෙමෙන එක සත්තුන්ගේ සෞඛ්‍යය වගේම සත්තුන්ගේ පිහාටු වල කන්ඩිෂන් එක තියාගන්න ගොඩාක් වැදගත් වෙන දෙයක්. ගොඩක් කට්ටිය සත්තු ලෙඩ වෙනවයි කියලා වැස්සට තෙමෙන්න තියන්නේ නැහැ. නමුත් සත්තු තෙමෙනවා කියන්නේ සතා නිරෝගීව ඉන්නවා. ඒ කියන්නේ එයා මොකක් හරි ලෙඩක් තියෙනවා නම් සාමාන්‍යයෙන් සත්තු තෙමෙන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒකත් සාමාන්‍ය හොඳ ඉන්ඩිකේෂන් එකක්. ඔයාගේ සත්තු හොඳට තෙමිලා නාලා කරලා වැස්ස ඉන්නවා කියන්නේ සත්තු නිරෝගී මට්ටමින් ඉන්නවා කියන එකට. ඉතින් අපි මුලින්ම කතා කරන්න ඕනේ ඒ හින්දා මේ විදිහට තෙමෙන්න සත්තුන්ට ගහනවා නම් අනිවාර්යෙන් ඕගොල්ලෝගේ සත්තුන්ව টপ කන්ඩිෂන් එකේ තියාගන්න ඕනේ. ඒකට ඉතින් ඕගොල්ලෝ හොඳ විටමින් එකක් දීලා ඒ කියන්නේ සතාට ඕන කරන මල්ටි විටමින්ස් ඒ වගේම මිනරල්ස් වර්ග දීලා සතාට අවශ්‍ය කරන හැමදේම සපුරන තියාගන්න එක සම්කුරුල්ල හදන ඕගොල්ලෝගේ වගකීමක්. මම මේක කියන්නේ ලොකු සත්තුන් විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් කොකටේල් කෙනෙක් වුණත් හැදුවකින් සාමාන්‍යයෙන් සතා නානවා නම් ඕගොල්ලෝ දැකලා ඇති කොකටේල්ලගේ ගොඩක් කට්ටිය කියනවා ඩස්ට් එක තියෙනවා ඩස්ට් එක වැඩි ගැ. නමුත් ඕගොල්ලෝ සතාව තෙමෙන්න තියෙන හදන සතෙක් නම් ඒ කියන්නේ තෙමෙන්න තියෙන වෙයි කියන එක මම අදහස් කරන්නේ නැහැ. අර මේ කූඩුව ජරාවට තියලා කූඩුව වැස්සට තෙමිලා ඒකෙන් තෙමෙන එක. නමුත් අර සත්තුන්ට මේ විදිහට ඕපන් ඒරිය එකක් තිබ්බොතින් සතාට කැමති නම් එයාට නාන්නෙන්න පුළුවන්. එයාට තෙමෙන්න ඕන නැත්නම් අර දෙන්න ඉන්නවා වගේ ඒ එතන තෙමෙන්නේ නැති පැත්තර වෙලා ඒගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලන්ට වැස්ස වැඩි නම් එහෙම නැත්නම් මේ පොල්ලෝ දාලා තියෙන තනිකරම තෙමෙන්නම තමයි. තව දෙයක් තමයි සාමාන්‍යයෙන් කොකටේල් ඇෆ්‍රිකන් හදන කට්ටිය වැස්ස දවස්වල කරන දෙයක් තමයි ගැනඩෙක්සෙල් එහෙම නැත්නම් මොකක් හරි ඇන්ටිබයොටික් එකක් වතුරට මික්ස් කරලා දෙනවා සත්තුන්ට හොඳයි කියලා ඒගොල්ලෝ හිතාගෙන. නමුත් ඒක කරන්න යන්න එපා. මොකද ඇන්ටිබයොටික් එකක් කියන්නේ නිකම්ම දෙන එකක් නෙමෙයි. උදාහරණයක් විදිහට කිව්වොත් ඕගොල්ලෝ නිකන් ඉන්න වෙලාවට පැන්ඩෝල් බොන්නේ නැහැ නේ.
ඕගොල්ලන්ට මොකක් හරි ඔලුවක් කොමක් හරි මොකක් හරි අසනීපයක් හැදුනොත් විතරයි ඔයගොල්ලෝ මේ ඇන්ටිබයොටික් එක කියන්නේ පැන්ඩෝල් එකක් හරි බොන්නේ. ඒ වගේම තමයි සත්තුන්ටත් කිසිම ලෙඩක් නැතුව ඇන්ටිබයොටික්ස් පාවිච්චි කරන එකේ තියෙන ලොකුම බරපතල තමයි ඇන්ටිබයොටික් රෙසිස්ට් වෙනවා. ඒ කියන්නේ ඇන්ටිබයොටික් එක ඇඟට හුරු වෙලා ඇන්ටිබයොටික් එක ලෙඩකට පාවිච්චි කරාට පස්සේ ඒ ඇන්ටිබයොටික් එක කාන්සර් කරන්න නැති වෙනවා. ඒක ගොඩාක් කට්ටියගේ තියෙන වැරද්දක්. ඒ හින්දා ගොඩාක් කට්ටියගේ සත්තු මැරෙනවා. ඒ වගේම තමයි ඇන්ටිබයොටික්ස් නිතරම දෙන්න 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 ඇන්ටිබයොටික්ස් උනත් මිනිස්සුන්ගේ වගේම සත්තුන්ගේ පෙරන්නේ liver එකෙන්. එතකොට liver failures, liver damages වගේ එන්න පුළුවන් සත්තුන්ට නිතරම ඇන්ටිබයොටික්ස් ඕවර්ඩෝස් දෙනකොට. ගොඩක් කට්ටිය ඇන්ටිබයොටික්ස් දෙනකොට මනින්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ ගාව තියෙන්නේ මැටි කප් එකක් පොඩි මැටි කප් තියෙන්නේ ඊට පස්සේ ලීටර් ගණන් හදුවට ලීටර් ගණන් සත්තු බොන්නේ නැහෙනේ ඇත්ත ලීටර් ගණන් හදුවට ලීටර් ගණන් සත්තු බොන්නේ නැහැ නමුත් බෙහෙතක් හදලා තියෙන්නේ ඒ බෙහෙතට ඕන කරන වතුර ප්‍රමාණයට අනුපාතයක් විදිහට තමයි ඒ හින්දා ඕගොල්ලෝ කැමති ප්‍රමාණයක් දැම්මොතින් සමහරක් වෙලාවට වැඩි වෙන්න පුළුවන් සමහරක් වෙලාවට අඩු වෙන්න පුළුවන් ඒ හින්දා හරියටම කම්පැනියෙන් කියනවා නම් ලීටරේට මිලිලීටර 5ක් දෙන්නේ කියලා කවුරුවක්වත් බ්‍රීඩර් කෙනෙක් කිව්වට කුරුල්ල ජෝඩි 20ක් 25ක් හැදුවට එයා කියන විදිහට බින්දුවක් දෙයක් දාන්න යන්න එපා. ලීටරේට ග්‍රෑම් 5ක් දාන්න දිනනවා නම් ලීටරේට ග්‍රෑම් 5ක් දාන්න. ලීටරේට මිලිලීටර 1ක් දාන්න දෙනවා නම් ලීටරේට මිලිලීටර 1ක් දාන්න. ඒ ලීටරෙන් ඕගොල්ලොන්ගේ සත්තුන්ට බොන්න දෙන්නේ මිලිලීටර 100 නම් ඒ මිලිලීටර 100 අරගෙන සත්තුන්ට පාවිච්චි කරන්න. මොකද මම අර කලින් කිව්වා වගේ ඇන්ටිබයොටික්ස් වැඩි වුණොතින් liver damages වෙන්න පුළුවන්. ඇන්ටිබයොටික්ස් අඩු වුණොතින් ඇඟට හුරු වෙලා ඇත්තටම ලෙඩකදී يعني මාරාන්තික ලෙඩකදී වුණත් ඇන්ටිබයොටික් එක කාන්සර් කරන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඇන්ටිබයොටික්ස් සමහරක් ඒවා තියෙනවා හයි ඇන්ටිබයොටික්ස් ඒවා දුන්නට පස්සේ ඒවා රෙසිස්ට් වුණොතින් සමහරක් වෙලාවට ඔයගොල්ලෝ සතාවට කිසිම දෙයක් කරගන්න වෙන්නේ නැති වෙන්න පුළුවන්. තව දෙයක් තමයි උතෙන්දී ගොඩක් කට්ටිය මැටි කප් වලට තමයි සත්තුන්ගේ වතුර තියන්නේ. මම කියන්නේ නැහැ සත්තුන්ට කෑම තියද්දී මැටි කප් පාවිච්චි කරන්න එපා කියලා. නමුත් පුළුවන් තරම් වතුර තියද්දී ඔයගොල්ලන්ට අතර පේනවා ඇති මම නම් පාවිච්චි කරලා තියෙන්නේ සෙරමික් භාජන කෑම තියන්න සහ වතුර තියන්න. මොකද මට සෙරමික් භාජන පිරිසිදු කරන්න ලේසි. ඕගොල්ලෝ මැටි කප්ස් නම් තියෙන්නේ ඕගොල්ලෝගේ අත්දැකීමෙන් ඕගොල්ලෝ දන්නවා ඇති මැටි කප් වල ඇඟිල්ලෙන් මෙහෙම ඇද්දොතින් නිකන් සෙවල ගතියක් දැනෙනවා. ඒක තමයි ගොඩක් වෙලාවට හේතු වෙන්නේ සල්මොනෙල්ලා වලට. ඒ වගේම තමයි ඉක්මනට දිය සෙවල වගේ බැඳෙනවා මැටි කප් වල. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් සෙරමික් එහෙම නැත්නම් වීදුරු භාජනයක් පාවිච්චි කරන්න. මොකද සතාට පෙරලන්නත් බෑ සෙරමික් වගේ දේවල් බර වැඩි හින්දා. ඔයගොල්ලන්ට එච්චර යන්න බැරි නම් අඩුම තරමේ ස්ටේන්ලස් ස්ටීල් එහෙම නැත්නම් ඇලුමිනියම් උත් සමහරක් වෙලාවට ප්‍රශ්න තියෙන්න පුළුවන්. ස්ටිල් වාජනයකට යන්න පුළුවන් නම් ඕගොල්ලොන්ගේ සත්තුන්ගේ සෞඛ්‍ය මට්ටම හොඳ මට්ටමකින් තියාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මම මේ කියපු දේවල් ටික වැසි කාලවලට විතරක්ම අදාළ නෙමෙයි. සාමාන්‍යයෙන් කූඩු හොඳට පිරිසිදුව තියාගන්න වතුර වාජන පිරිසිදුව තියාගන්න ඊට පස්සේ ලෙඩක් නැතුව ඇන්ටිබයොටික්ස් පාවිච්චි කරන්න එපා. ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් ඕගොල්ලොන්ගේ සතාට වැස්ස කාලේට විතරක් නෙමෙයි අනිත් කාලවලට සත්තු ලෙඩ වෙන්නේ නැති වෙන්න බලා ගන්න ලොකු දෙයක් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි අපි හිතනවා මේ වීඩියෝ එකනොත් ඕගොල්ලෝ දන්නේ නැති දෙයක් එහෙම නැත්නම් අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා. ඕගොල්ලෝ එහෙම ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. තව මොනවාරි ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි subscribe කරන්නයි කියන මතක් කරන ගමන්ම අද අපි සමු ගන්නවා. ස්තුතියි.